කලකෑ පුංචි තිරේ අහිංසක කවියයි එදා මෙන්ම අදත් ඇගේ සුන්දර මුහුණේ මන්දහාසයේ එලෙසමයි සුසන්තා චන්ද්‍රමාලියන නම කිව්ව සෙනින් ඔබ නිසකවම ඇව හඳුනාගනු ඇත. ඉක් වූ දිනවලදී සුසන්තා ගතකලේ නිහඬ දිවි පෙවතකි. කලා කඩිතොලින් පවා ඇය මදක් ඈත්ව සිටියාය. සුසන්තා පිළිබඳව යලිත් කතාබහක් ඇරඹෙන්නේ පසුගිය සතියේ ඇගේ දියණිය වන තිසුරු යුවනිකා සිය මුහුණු පොතේ ඇතුළත් කර සේයාරු කීපයක් නිසාය. සුසන්තා අසනීප වෙලාද බොහෝ දිනෙකගේ සිතට නැගුණු පැනේ එයයි. අප මුලින්ම ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. කොහොමද දැන්? වෛද්‍ය ප්‍රතිකාර ලැබෙමින් හොඳින් ඉන්නවා. ඔබට මොකද වුණේ කියලා දැනගන්න කැමති. මේකම තමයි උතුම් සම්පත. ඒකටනේ අපි හැමෝම වෙහෙසෙන්නේ. මට නිරෝගී සුවය නැති වුණා. කෙලින්ම කිව්වොත් මට පිළිකාවක් වෙලඳුනා. ලෝකයේ මට ඇහුණු අමිහිරිම ආරංචි ඒක. ඒත් මගේ වාසනාවකට ඒක කල්තියා හඳුනා ගන්න පුළුවන් වුණා. වෛද්‍යවරු යොහුසුඩුව ක්‍රියා කළා. මට ට්‍රීට්මන්ට් කළා. තවමත් ඒවා ඒ විදිහටම කරනවා. මට මේ තත්ත්වෙින් ඉන්න පුළුවන් වුණේ රෝගේ කල්තියා හඳුනාගත්තු නිසා. මේ වෙලාවේ මම පින් දෙනවා මට නැවත ජීවිතය දුන්නු වෛද්‍යවරුන්ට. ඔබ අසනීප වෙලා කියලා ඔබ ඇතැම් සමීපතමින් පවා දන්නේ නැහැ නේද? කැන්සර් එකක් කියන්නේ හැමෝම බය අසනීපයක්. ඒ වගේම නීරස මාර්තුකාවක්. මට හිතුණා ඒ වගේ දෙයක් ගැන ඇයි මගේ යහළු එහෙලියන්ට කියලා ඔවුන්ව කලබල කරන්න කියලා. ඒකයි නිහඬව හිටියේ. ඒත් හැමදාම එහෙම ඉන්නත් බැහැනේ. මගේ බෙහෙත්වලට වුණත් හැකි පරිදි අපිම වියදම් කරගන්නවා. මේ මොහොතේ ඔබේ නම භාවිතා කරමින් අකටයුතුකම් වෙනවා කියලා ඔබේ මූණ පොතේ සඳහන් කරලා තිබුණා. ඔව්, අවස්ථාවදීන් කොහෙත් ඉන්නවනේ. මගේ නමින් ව්‍යාජ ගිණුම් කීපයක් මේ වන විටත් හැදිලා ඒවා වල මගේ විස්තර සේරමත් දාලා සමහර මගේ අසනීපයේ භාවිතා කරමින් මුදල් එහෙමත් ඉල්ලලා තියෙනවා කියලා තාරංචි. මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ ඒවට රැවටෙන්න එපා කියලයි. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.